විදේශගත ශ්‍රමිකයන් අපිට මෙහෙය අවශ්‍ය වෙන්නේ අපේ රටට මේ ඩොලර් අවශ්‍ය වුණා විදේශගත ශ්‍රමිකයා වෙච්ච අපි හරි අසරණයි ඇයි 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 ඔබ අසරණයි කියලා කිව්වේ මෙහෙට ආවට පස්සේ ඒ ඇග්‍රීමන්ට් වලට පඩි අපිට ලැබෙන්නේ නැහැ මෙහෙ ඉඳන් ටිකට් එක අරන් ගිහිල්ලා තන්ද දීලා ආපු මිනිස්සුන්ට බෝම්බ ගෙනත් ඉඳන් ආමන්ත්‍රණය කරා එදා ඒ ඩොලර් 100කට අපි 150,000 ගෙවපු අපි අද වෙනකොට ලීරා 18,000ක් ගෙවන්න ඕනේ ඩොලර් එකකට. එතකොට 118ක් ඕනේ අපිට ඩොලර් 100ක් හදාගන්න. ඩොලර් 100ක් අපේ ගෙවල් වලට අපේ අම්මලට අරගන්න විදියක් නැහැ. ඒ ලෙබනන් තානාපති කාර්යාලයේ අපිට සුබසාධන අංශය ක්‍රියාත්මක නැහැ. මෙවැනි අවාසනාවන්ත කාලකන්ණි යුගයක් අපි මුහුණ දීලා නැහැ චමුදිත මහත්තයෝ. තමන් උපන් මව්බිමට එන්නට අවසර ගන්නට වුණා. අපේම රටවිරුව ටවුන් වල හිඟා කෑව චමුදිත මහත්තයෝ. තානාපති කාර්යාලය බල්ලට වැඩක් නැහැ චමුදිත මහත්තයෝ. මේ වගේ ඉන්න දේශපාලකයන් හෙන්චයියන පත් කරලා ඉන්නේ උන්ගෙන් ආත්මයට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද විදේශ සේවයකේ ඉන්න තමාර නිලධාරීන්ට මෙලව අසර දැනුමක් නැහැ එමු නිකන් ඉන්න ඇති අපි ගස්වලින් සල්ලි කඩනවා කියලා මම අපේ මිනිස්සු වෙනුවෙන් කතා කරනවා කතා කරලා මේ රටින් පිටුවහල් කරන්න කියලා එම්බසියෙන් කම්ප්ලේන් කරපු එක තමයි මටත් ලැබුණු ලොකුම තෑග්ග ගෙවනවා කියන්නේ යටින් එම්බසිය කරලා ගෙවනවා ඔව් එයාලා කියන්නේ දැන හැඳුනම් මට තමයි එයාලා ජොබ් ඕඩර් හැම දෙයක්ම ලබා දෙන්නේ සල්ලි වලට එම්බසිය ඉඩමක් ගන්න හොඳ ගෙයක් හදාගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට අයිබෝවන් විදේශගත ශ්‍රමිකයන් අපිට මෙහෙය අවශ්‍ය වෙන්නේ අපේ රටට මේ ඩොලර් අවශ්‍ය වුණාම අපේ රටේ විදේශ සංචිත ඕන වුණාම එතකොට මේ දේශපාලන පක්ෂ වලට ඡන්දය ඕන වුණාම එතකොට තමයි අපිට මේ අය අවශ්‍ය. එතකොට අපි කියනවා මේගොල්ලන්ට කොහොමද දන්නව රට විරුවෝ. එහෙම තමයි අපි කතා කරන්නේ. මේ මම මේ කතා කරන්නේ එක කොටසක් ඉලක්ක කරගෙන නෙමෙයි. කවුරු කවුරුත් හැටි එහෙමයි. සමහර වෙලාවට මේ අයගේ නොදනුවත්කමද මෝඩකමද වචනය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. කෙසේ වෙත් අවංකකම වෙන්නත් පුළුවන්. අව්‍යාජකම වෙන්නත් පුළුවන්. සමහරෙන්ගේ අවංකකම භාවිත සමහරු පාවිච්චි කරන විදිය වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් මේ අය දුක් මහන්සි වෙලා උපයන හැම ඩොලරයකටම පිසිද්ධ වෙන්න තමයි අපි අපේ සංචිත හදාගත්තේ. දැන් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා සංචිත පිළිබඳවත්. හරි. අපි පළවෙනි වතාවට අපි කතාබහ මාලාවක් යන්න බලාපොරොත්තු වෙනවා. අපි පළවෙනි වතාවට උත්සාහ කරනවා මෙයාගේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන්ද කියලා බලන්න. කවුරුත් හරි උත්තරයක් හොයන්න උත්සාහ කළාද කියලා අපි දන්නේ නැහැ. අපි අද ආරම්භයක් විතරයි. ඉතා කෙටි ආරම්භයක් ගමු. අපි යනවා ඉරාකයට. ඒ වගේම අපි යනවා කුවේට් වලට. ඒ වගේම අපි යනවා ලෙබනන් වලට. ඒ වගේම බහරේන්, ඕමාන් කියන රටවල් වලට අපි යන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ඉතාම කෙටියෙන් කතා කරමු. බලමු මෙයාගේ ප්‍රශ්න පත්‍රයේ ආරම්භයක් වශයෙන් යම් ඇරඹුමක් ගන්න අපිට පුළුවන් කමක් ලැබෙවිද කියන කාරණාව ගැන. හරි. අපි අපිට ඉන්නව සහෝදරයෝ, අපිට ඉන්නව සහෝදරියන් මෙයා සමග මෙයාගේ කතාව අපි අහමු. මට තියෙන ප්‍රශ්නත් එක්ක මුලින්ම මම යන්නේ ඉරාක් වලට. ඉරාක් වලින් ඉන්නවා ෂාන් සහෝදරයා. ඔහු මේ සියල්ල සම්බන්ධීකරණය කළා මැනවින්. හොඳයි ෂාන්, කෙටි ඔබ අදහස් දක්වන්න සූදානම් ඉන්නේ. අවසානයේ කෙටි කෙටි ආරම්භයක් දෙන්න බලන්න අපිට මේ සියලු දෙනා පිළිබඳව හඳුන්වා දීමකුත් එක්ක. ගොඩක් ස්තුතියි චමුදිතායේ අවස්ථාව ලබා දුන්නට. ඇත්තටම විශේෂ ස්තුතියක් කරන්න ඕනේ ප්‍රබල මාධ්‍යවේදියෙක් වෙන චමුදිතායේ අපිත් එක්ක මේ මොහොතේ සම්බන්ධ වෙලා විදේශගත වෙලා ඉන්න ශ්‍රමිකයන්ට මේ ඍජුව සම්බන්ධ වෙලා ශ්‍රමිකයන්ගෙන්ම මේ ප්‍රශ්න ටික අහන එක ගැන අපි ඉතාම ගොඩාක් සතුටු වෙනවා. විදේශගත වෙලා ඉන්න ශ්‍රමිකයෝ සියලු දෙනාගෙන්ම ස්තුතිය
ප්‍රණාමයක් උද කරනවා මුලින්ම. ඒත් එක්කම අපිත් එක්ක මේ මොහොතේ අදහස් හොමාරු කරගන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කුවේට් වලින් ඇවිල්ලා සමත් සහෝදරයා, ඒත් එක්ක ඇවිල්ලා ලෙබනාන් වලින් ඇවිල්ලා චන්ද්‍රාණි සහෝදරිය, ඊළඟට බහරෙන් වලින් ඇවිල්ලා සුරංග සහෝදරයා දැනට ඉන්නේ ලංකාවේ, ඒත් එක්කම ඕමාන් වලින් ඇවිල්ලා අකරංග සහෝදරයා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා, අවසානයේට ඇවිල්ලා ලෙබනාන් වලින් වසන්ති සහෝදරිය සම්බන්ධ වෙලා ඉන්නවා, එය දැනට ඉන්නේ ලංකාවේ. මුලින්ම අපි අවස්ථාව ලබා දෙමු ඇවිල්ලා අපේ කමල් සහෝදරයාට. හොඳයි, ඔබේ අවංක කෙලින් අදහස් වලට අවස්ථාව තියෙනවා. අපි කිසිම බාධාවක් කරලා නැහැ, අපි කිසි දෙයක් උගන්වලා නැහැ. මම කිව්වේ එකම එක දෙයයි, කියන්න තියෙන දේ කෙලින්ම කියන්න, එච්චරයි කිව්වේ. වෙන මොකක්වත්ම කියලා නැහැ. ඒ නිසා ඇත්ත කතාව විතරක් කියන්න, කිසිම බාධාවක් නැහැ. ඇත්ත කතාවට කියන්න තියෙන දේ හංගන්න ඕනේ නැහැ කියලා විතරයි කියලා තියෙනවා. ඒ නිසා හරි, අපි මොකමල් සහෝදරයා කුවේට් වල කියන්න, මොකද්ද ගැටලුව, මොකද්ද ප්‍රශ්නේ? මුලින්ම කියන්න ඕනේ චමුදිත මහත්මයාතුළු කණ්ඩායමට බොහොමත්ම පිං. මේ පින් කියන කාරණාව ගත්තහම ඔබ හිතයි ඇයි මට පින් දුන්නේ කියන එක. ඇත්තම කියනවා නම් විදේශගත ශ්‍රමිකයා වෙච්ච අපි හරි අසරණයි. අපි හරි අසරණයි. ඒ අසරණකම තුළ මේ අපිට මේ ඉදහස ලබා දීම පිළිබඳවම විදේශගත ශ්‍රමිකයාගේ ප්‍රශ්න ගැටළු මෙතෙක් කාලයකට අපි හරහාම සමාජයට මුදා හරින්න කිසිම මාධ්‍යයක් අපිට සමය යොමු කරේ නැහැ. ඒ අතරින් ඔබතුමා අපිට මේ දුන්න අවස්ථාවට බොහොමත්ම පින් නැවත වාරයක් විදේශගත ශ්‍රමිකයා හැමෝම වෙනුවෙන් මම ඔබතුමාට ඇත්තටම පින් කියලා කියනවා. ඉතින් ඇයි ඔබ අසරණයි කියලා කිව්වේ? අසරණයි කියන්නේ මත්මෙ අපි ඇවිල්ලා අපිට අර සුරංගනා ලෝක ගොඩ ඇත්තටම විදේශගත වෙන්නෙම අවංකවම බෙල්ලට වැලදා ගන්න ලනුවත් ගන්න නැති අවස්ථාවක තමයි විදේශගත වෙන්නේ බොහොමයක් දෙනා. මොකද තමන්ගේ පවුලේ අය ගෙදර දාලා දරුපටවුඩේ ගෙදර දාලා විදේශගත වෙන්න තීරණය කරන්නේම අවංකවම අසරණකම නිසා. ඒ අවස්ථාවට අපිට රජය මැදිහත් වීම සහ ඒජන්සි කරුවන් මැදිහත්ව අපිට ලොකු තිරවල දාලා පෙන්න මෙච්චර ගාණක් දෙනවා මේ වගේ වැටුප් වලට යන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ නිරන්තරයෙන් අපිට කියනවා. ඒතර ටීවී චැනල් වල නිරන්තරයෙන්ම ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. ඉතින් ඒවත් තීරණය කළා මිනිස්සු තීරණය කරනවා. හට ගිහිල්ලා හරි කමන්නේ තමන්ගේ දරු පවුල ගොඩ දාගෙන තමන්ට ගෙයත් හදාගන්න තමන්ගේ දරුවන්ගේ ආර්ථිකය කොට දාගන්න පුළුවන් කියන මට්ටම හිතලා තමයි රටේ ඉන්නේ. නමුත් ඒ කියන සුරංගනා කතා අර දෙන හැම දෙයක්ම මෙහෙට ආවට පස්සේ කඩා වැටෙනවා. මොකද ඒවා බොරුද? ඒවා 90% බොරු. මොකද සමහල්ලාවට පඩි අපිට පෙන්නනවා 100,000 ගණන් වගේ පඩි දාලා පෙන්නනවා. නමුත් මෙහෙට ආවට පස්සේ ඒ ඇග්‍රීමන්ට් වලට පඩි අපිට ලැබෙන්නේ නැහැ. එතකොට මූලිකම කඩාවැටීම මෙතන සිද්ධ වෙනවා. ඉන් එහාට කතා කරපුවාම ඒජන්සි කරුවන්ගේ කියන්නේ ආවනම් මාස 6ක් ඉවසන්න කියන තැනට එනවා. මාස 6ක්. ඒ කියන්නේ එහෙ ඒජන්සි කරුවා ලංකාවේ ඉන්න මැදිහත් කරුවා අපිට දෙන අර එන කෙනාට දෙන කතාව නෙමෙයි මෙහෙට ආවට සිද්ධ වෙන්නේ. මෙහෙ ඉන්න ඒජන්තවරයා අර මෙහෙ ඉන්න කෙනාට ගිහින් ගෙදරට බාර දුන්නාට පස්සේ ඒ ගෙදර තියෙන තාඩන පීඩනත් එක්ක යම් අවස්ථාවක අහබෝසරයක් ඒජන්සියට කතා කරලා ඇහුවොත් ඒගොල්ලෝ කියන්නේ ආවනම් මාස 6ක් ඉවසන්න. එතනදිම අර මිනිස්සු එන කෙනා විශේෂයෙන්ම මැදපෙරදිගට එන්නෙම අහිංසක අම්මලා, බහුතරයක් ඉන්න අහිංසක අම්මලා. ඒගොල්ලොන්ට සමහරවිට කනස්සන ගහගන්න බැරුව තමයි මෙහෙට එන්නේ. සමහරක් දෙනා ලියකෙවිලි හදලා එහෙම තමයි එන්නේ. ඒ ආවායට මෙහෙදි අර ගෙදරකට කොටු වුණාම කිසිම කෙනෙකුගෙන් පිටයක් නැහැ. ඒ පිට පස්සේ අපි කතා කරන්න තියෙන එකම ආයතනය වෙන්නේ මෙහෙට මැදිහත් කරුවා විදිහට තියෙන ලංකාවේ පඩිනඩි අපේ බදු මුදලින් නඩත්තු වෙන එම්බසිය. එම්බසියල කියලා කියන්නේ අපේ නිලධාරී ඉන්නේ. ඒතකොට නිලධාරීන්ට කතා කරපුවම මුලින්ම කියන්න තියෙන්නේ ෆෝන් ආන්සර් නැහැ. හැම ඒජන්සි එකක ෆෝන් එක කමල් සහෝදර ඔය මම ඔය කුවේට් ලෙබනන් වලට හැම ඇවිල්ලා තියෙනවා දෙකට බහරෙන් ඕමන් කියලා නැහැ ඉරාක් ගිහිල්ලත් නැහැ. මේ ඔය එම්බසිය එකේ ඉන්නවනේ විදේශ සේවා නියුක්තිකාරංශය පත් කරපු ලේබර් ඔෆිසර්ස් නා ඔෆිසර්ස් ඉන්නේ ඔක්කොම ඉන්නවා. ඒ වගේම ලොකු ගොඩනැගිලි තියෙනවා. ඒ වගේම නිලධාරී ඉන්නවා, යාන වාහන තියෙනවා. හැබැයි සියලු දේම තියෙනවා. නමුත් විදේශගත ශ්‍රමිකයා වෙච්ච අහිංසක අපි අසරණයි. කිසිම කෙනෙක් අප වෙනුවෙන් ඒ වෙලාවේ පෙදී සිටීමට කවුරුත් නැහැ. අර ගෙදරට ආව කෙනා අසරණලා කතා කරමු මුල් අවස්ථාවම කියන්නේ එක්කෝ පැනලා එන්න කියනවා, නැත්නම් ඒජන්සි කාරයට කතා කරන්න කියනවා. ওই දෙකෙන් තමයි හම්බෙන මූලික උත්තර දෙක. ඒ ඒජන්සියට කතා කරාම හම්බෙන උත්තරේ තමයි ආවනම් මාස 6ක් ඉවසන්න කියන එක. මාස 6ක් ඉවසන්නේ කොහොමද? අර ගෙදර ඉන්නේ සත්තු සරපයි වගේ මිනිස්සු නම්, සමහරට පඩිය නැත්තම්, කන්න නැත්තම්, ගහනවා බනිනවා නම් කොහොමද අර එන විදේශගතවට එන අර අහිංසක අම්මා
කොහොමද මූණ දෙන්නේ මේ ප්‍රශ්නට අර බිත්ති හතරක් ඇතුළත. ඊට පස්සේ කොහෙන් හරි පිහිටක් ඉල්ලගෙන දැන් එම්බසිය කියන්නේ පැනලා එන්න නම්. එතකොට කාටද අපි කියන්නේ? කියන්න කෙනෙක් නැහැ. ඒක ඊට පස්සේ වෙන්නේ මොකද? පැනලාවිලා කොහෙද ඉන්නේ? එම්බසිය සේෆ් හවුස් එක කියන එක තාම තියෙනවද? ඒකද ඉන්නේ? සේෆ් හවුස් තියෙනවා. පැනලා එන්න කියලා තමයි මහත්තයෝ පැනලා එන්න කියනවා. පැනලා එන්න කිව්වට සමහර අම්මලාට පැනෙන්න බෑ. තට්ටු ගණන් වල බිල්ඩින් වල ඉන්නකොට ඒගොල්ලෝ සමහරට ගෙදර ස්වාමිවරු යනකොට සමහර ලොක් කරලා යන්නේ. කොහොමද පැනලානේ? පයනනම් පයින්න දෙන තට්ටු ගණක් පල්ලෙහාට තමයි පයින්න දෙන්නේ මිනිසුන්ට. ජීවිත හානි වෙනවා බොහොමයක් දෙනා ගෙහමුනහම. ඉතින් ඒ මිනිස්සු සමහරලාට කොහොම හරි කරලා අර එළියේ ඉන්න කන්ට්‍රැක්ටර් සමහර ලංකාවට කතා කරලා හරි මෙහෙ ඉන්න කෙනෙක්ගේ උදව් උපකාර ගන්න බලනවා. ඒක ඒ හරි නැත්තම් Facebook එකට ගිහිල්ලා හරි YouTube එකෙන් හරි කොහෙන් හරි නම්බරයක් හොයාගෙන කතා කරලා කියනවා අනේ මට යන්න එම්බසිට යන්න උදව් ගන්න. එහෙම නැත්තම් පාරට පැල එන ටැක්සි එකට නැගලා යන්න ට්‍රයි කරනවා. ඒ ඒ අවස්ථාවේදී මේ අහිංසක අම්මලාව අනන්ත අප්‍රමාණ විදිහට පාරවල් වලදී එක එක්කෙනාගේ ග්‍රහණයට ලක් වෙනවා. සමහරලාට උදව් කරන්නම් කියලා පෙළඹෙන මිනිස්සු සමහරට අර යන්නේ අර අහිංසක අම්මා. මොකද අතේ කිසිම දෙයක් නැහැ. ඒදින් කිසිම දෙයක් නැහැ. සමහරවිට પાස්පෝර්ට් එක කිසිම දෙයක් නැහැ. ඒ අම්මා අසරණයි. තමන් ගැන කියන්නවත් කෙනෙකුට කියන්නවත් අසරණකම කාගත් කතා කරනවත් විදිහක් නැහැ. මොකද අතේ කිසිම ලියකියවිල්ල නැති නිසා. එතකොට වෙන්නේ අර එන පුද්ගලයන් අරන් ගිහිල්ලා අර අර පාරෙන් බාරගත්ත මිනිස්සයව සමහර රන් ගිහිල්ලා දූෂණයට ලක් වෙන්න පුළුවන්. සමහරවිට වෙන වෙන වැඩවලට දාන්න පුළුවන්. විශේෂ සමහර රටවල තියෙනවා. දැන් අපි ගත්තම ගොඩක් රටවල මේ කාන්තාවන් විකුණන තත්ත්වරපත් වෙලා දිනා. ඉතින් ඒ වගේ සමහල්ලාවට මිනිස්සු අරන් ගිහලා අර අහිංසක අම්මලාව අර වගේ තැන් වලට යොමු කරනවා. එතකොට කිසිම කෙනෙක් නැහැ. අර පයින්න කියපු නිලධාරි ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඇයි උඹලා පැන්නේ කියන කතාව ඊළඟට අහනවා. මොකද පෑය 24ක් අතුත පැනලා එන්න කියන එම්බසියට. එම්බසියට පැනලා එන්න විදිහක් නැහැ. අර මගදී බාරගත්ත මිනිස්සයා සමහර අර මිනිස්සගේ ජීවිතේ කරන්න පුළුවන් උපරිම හානියක් කරලා එනකොට. ඊට පස්සේ එම්බසියට යන්න විදිහක් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? සමහල්ලාවට ඒගොල්ලෝ මරන් ගිහලා හරි ඔතන දාන්න එපා. අපි වැඩට දාන්නම් කියලා එළියේ වැඩට දානවා. එළියේ වැඩට දැම්මට පස්සේ අර මනුස්සයාට මොකද හම්බ කරගන්න කණ්ඩ තමයි හටට ආවේ. කීයක් හරි තමන්ගේ දරුපවුලට යවන්න ඕනේ. ණය බර ගොඩක් තියෙනවා. ඒත් ඒ කර්මෝස තියෙන කෙනා හරි කමන්නේ නැහැ. මට දැන් වෙච්ච දේ විලා ඉවරයි. ඒක නිසා මම කොහොම හරි කමන්නේ නැහැ. මේ වැඩක් කරගන්න වගේ තත්ත්වයටපත් වෙනවා. ඉතින් එහෙම වුණාම ඊළඟට යන්න ක්‍රමයක් නැහැ. බෙහෙතක් හිතක් ගන්න විදිහක් නැහැ. පෙනඩෝල් පෙත්තක්වත් මෙහෙල પાස්පෝර්ට් වීසා එකක් නැතුව ගන්න විදිහක් නැහැ. මේ මොහොත වෙද්දී පැහැදිලිවම කොරෝනා වසංගතයත් එක්ක මේ අහිංසක අම්මලා බහුතරයක් දෙනා මේ විදේශම කුවේට් එක තුළ බොහොම පිරිසක් අසනලා ඉන්නවා. හැකියාව අහිමි වෙලා ඉන්නවා. ලෙඩ දුක් හැදිලා ඉන්නවා. මැදිහත් වීමක් එම්බසිය සහ ඒජන්සිය මැදිහත් වීමක් කරන්නේ නැහැ. පැහැදිලිවම කියන්නේ මේ පැහැදිලිවම මීට කලින් අපිට දුන්නා කානුන්‍යක් මෙහි නීතිය අනුව මේ කොරෝනා වසංගතය එනකොටම මේ රටවලින් පිට කරා හැම රටක්ම බාරගත්තා. නමුත් අපේ රටේ පාලකයෝ මොකද කරේ? කෙලින්ම මේ දොර වැහුවා. අපිට එන්න දුන්නේ නැහැ. ආව පිරිසක් මේ පොත් තිබුණ පිරිසක් හිටියා 400ක් විතර ගාණක් හිටියා. ඒගොල්ලොන්ව මේ කුවේට් රජය මැදිහත් වෙලා පැහැදිලිවම ලංකාවට ගැලලා දැම්මා. ඒ ගැලලා දාපු පිරිස මොකද ලංකාවේ පාලකයෝ කිව්වේ? මෙන්න බෝම්බ ගෙනාවා කියලා ආමන්ත්‍රණය කළා. අපිව මෙතෙක්කල් මේ රටේ මේ මොහොත වෙද්දිමුත් විදේශ මිලමින් උපරිම දායකත්වය දෙන මේ අපිට බෝම්බ කියන මට්ටමින් අපේ රටේ අපි මෙහෙ ඉඳන් ටිකට් එක අරන් ගිහිල්ලා තන්ද දීලා ආපු මිනිස්සුන්ට බෝම්බ කියන තැන ඉඳන් ආමන්ත්‍රණය කරා. පැහැදිලිවම මේ තින් අපිට අසරණයි කියන එක යමුදු මහත්තයෝ මට කියන්න වෙනවාමයි. අපි හරි අසරණයි කියලා කතාව මම එතින් දැන් කියන්නේ. ඒක නිසා මේ මොහොත වෙද්දිම දහස් ගණන් පිරිසක් ඉන්නවා. ලක්ෂ ගණන් පිරිසක් අතරින් දහස් ගණන් පිරිසක් ඉන්නවා. අකාම නැහැ. ඒගොල්ලොන්ට බෙහෙතක් හිතක් ගන්න විදිහක් නැහැ. මැදිහත් වෙන්නේ නැහැ. තව ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලිවම ගෙවල් වල මේ මිනිස්සු අර අවුරුදු දෙකේ කාල සීමාව ඉවරලත් යන්න දෙන්නේ නැහැ. මොකද මෙහෙ දැන් මේ මොහොත වෙද්දී ගෘහ ශ්‍රමිකයන්ව අඩුවක් තියෙනවා මේ රට තුළ. මොකද පිටරටවලින් මෙහෙට එන්නේ නැති නිසා. එතකොට අර මෙහෙ ඉන්න අය කියනවා උඹලට බාර ගන්න. මොකද දවස ගානේ මේගොල්ලොන්ගේ මේ වෙනස් වෙන න්‍යාය පත්‍රත් එක්ක එයාපෝට් එක අද වහනවා, හෙට ආරිනවා, උදේ දහන ගැසට් එක හවසට වෙනස් වෙනවා. ඉතින් මේවා හැම එකක්ම මෙහෙ රටේ මිනිස්සු බලන්නේ නැහැ, දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ආ උඹලගේ එයාපෝට් එක වහලා. උඹලගේ එයාපෝට් එක වහලා. ඒක නිසා යන්න විදිහක් නැහැ කියලා. ඉතින් තමුදු මහත්තයෝ ඇත්තටම මේක තමයි අපේ අසරණභාවය. ඉතින් ඒක නිසා ඔබතුමාලගේ මැදිහත් වීම තුළ අපිට පුළුවන් නම් මේ ශ්‍රමිකයන්ගේ ගැටලුව සමාජගත කරලා හරි අපේ බලධාරීන්ට නිලධාරීන්ට ඇස්තන් වලට පෙනෙන්න මේක ප්‍රචාරය කිරීම පිළිබඳව ඇත්තටම සතුටුයි. ඒ වගේම ඔබතුමාගේ චැනල් එක දිගින් දිගටම සාර්ථක වෙන්න හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ ස්තුතියි. අපි නිරන්තරවම පෙනී සිටන බව සඳහන් කරනවා. කමල් සහෝදරයා ඔබ ස්තුතියි. කුවේට් සිට අපි ලෙබනන් වලට යමු. චන්ද්‍රානි සහෝදරිය අපිත් සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. හරි, කොහොමද ලෙබනන් වල තත්ත්වය? අයිබෝන්.
අයිබෝවන් කියලා පිළිගන්නවා. ඔබතුමාටත් ෂාන් මාලිකටත් බොහොම පිං පිං කියලා තමයි කියන්න වෙන්නේ. මොකද විතරමටම අවිත් අසරණයි මේ ලෙබනන් රටේ. දැන් අපිට වසර එකහමාරක පමණ බොහොම බරපතල විදිහට ව්‍යසනයකට ලක් වෙලා තියෙනවා මේ ලෙබනනේ ආර්ථිකය කඩාවැටීම. ආර්ථිකය කඩාවැටීම කියන්නේ කොරෝනා ව්‍යසනය, ඒ වගේම ආර්ථිකය කඩාවැටීම නිසා ඩොලර් අපිට වැටුප වශයෙන් ලැබෙන ඩොලර් අපිට ලැබෙන්නේ නැහැ. අපේ අයට ලැබෙන ලෙබනින් ලීරා. ඉතින් ලෙබනන් ලීරා පිළිබඳව පැහැදිලි කරනකොට චමුදිත මහත්තයෝ අපිට අවුරුදු දෙකකට ඉස්සර වෙලා අපිට ඩොලර් එකකට ලීරා වලින් 1500යි අපි ගෙව්වේ. එතකොට දැන් එදා ඒ ඩොලර් 100කට අපි 150,000 ගෙවුවා. අපි අද වෙනකොට ලීරා 18,000 ගෙවන්න ඕනේ ඩොලර් එකකට. ලීරා 18,000. එතකොට 18,000. එතකොට 118,000 ඕනේ අපිට ඩොලර් 100ක් හදාගන්න. හැබැයි ඩොලර් 100 හදන්න ඒ 118 දීලවත් අපිට ඩොලර් 100ක් අපේ ගෙවල් වලට අපේ අම්මලට අරගන්න විදියක් නැහැ. මොකද නොයෙකුත් ආකාරයට අපි හැම පැත්තකින්ම හිර වෙලා. මොකද අපිට ලෙබනන් වලට ලෙබනන් රටේදී මේ අයට වැඩ ලැබෙන්නේ දැන් ඩොලර් එකක් කරගන්න ලීරා 18,000 වෙනකොට වැටුප බොහෝම අඩු වෙලා ඒ ලෙබනන් ලීරා වලින් ගෙවන එකකින් ඩොලර් 5ක් හෝ 10ක් තමයි දවසකට හොයන්නේ. ඉස්සර ඩොලර් 300ක් සතියකට හොයපු මිනිස්සයා අද හොයාගන්නේ ඩොලර් 10ක් විතර. දැන් ඒ හොයාගන්න මිනිස්සුන්ට ඒ ලීරාවකවත් ලීරා ටික එකතු කරගෙනවත් ඩොලර් 50ක් තමන්ගේ දරුවට දාගන්න නැහැ, අම්මලට දාගන්න නැහැ, අම්මලට බෙහෙත් ගන්න විදිහක් නැහැ, තමන්ගේ ෆිනෑන්සික ගෙවා ගන්න විදිහක් නැහැ. ඒ තරමට මන්තාතරණ වෙලා මම දැනුවත්ව දැන් අම්මලා කීප දෙනෙක් ඉන්නවා, තමන්ගේ දරුවා හොස්පිටල් එකේ ICU එකේ ඉන්නවා. ඒ අම්මා කියනවා මට එක ඩොලර් 5ක් අරගන්න මගේ දරුවා බලා ගන්න විදිහක් නැතුව කියලා අඬනවා දොඩනවා. එතකොට මෙතනදී මම මේ කියන්නේ අපිට මහා පරිමාණ දෙයක් මේ අවස්ථාවෙන් නැති වුණත් අපිට ලංකාවට යන්න අපේ අම්මලට ලංකාවට යන්න හරි මාර්ගයක් මේ වෙනකොට සකස් කරලා නැහැ. අපිට මහා පරිමාණෙන් මේ රටේදී අසරණ වෙලා ඉන්නේ. මේ ඩොලර් අරගන්න විදිහක් නැහැ, ටිකට් එකක් ගන්න සල්ලි නැහැ, වැටුප සේවා ස්ථාන වලින් අපිට හරියට වැටුපක් ගෙවන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද ඩොලර් නැති ප්‍රශ්නේ නිසා ඩොලර් මොකක්ද දැන් ඉල්ලීම ලංකාවට යන්න අවශ්‍යයි කියන එකද? මේ ඉල්ලීම ඒකද? ලංකාවට යන්න අවශ්‍ය වයස්ගත කාන්තාවෝ ඉන්නවා, රෝග පීඩා නිදන්ගත රෝග වලින් පෙළෙන අය දැනට ඉන්නවා. කකුල කපාපු ලෙඩෙක් ඉන්නවා තැනක. අපි එයාට මාස ගාණක් ට්‍රීට්මන්ට් කරා, එයා තාමත් ඇරලා නැහැ. එතකොට අපිට මේ වගේ ඉන්නවා නිදන්ගත රෝග වලින් පෙළෙන ලොකු ගොඩක් අම්මලා ඉන්නවා. මේ කට්ටියට සුබ සාධන වැලපිළිවෙලක් හදලා දෙන්න කියලා අවුරුදු එකහමාරක් තිස්සේ රජයට ලියනවා, ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, රජයේ බලධාරීන්ට ලියනවා. මේ වෙනකොට එක ලියුමක්වත් ලැබුණා කියලා අපිට ලිඛිතවවත් කවාචිකවත් කිසිම කෙනෙකුගෙන් අපිට තොරතුරක් ලැබිලා නැහැ. ඉතින් මේ අවස්ථාවේ ලිපි යවුවා. යවුවා එම්බසි එක හරහා. එතකොට අපි වීඩියෝ වලින් අපි කිව්වා. එම්බසි එක නෑ. අපි එම්බසිට ගිහලා තියෙනවා. එම්බසිට කෙලින්ම ජනාධිපතිතුමාට ඇරියා. හැබැයි මහත්තයෝ මෙහෙම දෙයක් වුණා. මම මේවා ඒ කරලා වෙරලා බැරි තැන අපි ගියා උද්ඝෝෂණයක් කරා. ඒක මහා පරිමාණ උද්ඝෝෂණයක්. ඒ උද්ඝෝෂණේ අනිවාර්යෙන්ම ඒක දැනුණා. අපිට මාධ්‍ය තුලින් සහයෝගයක් දුන්නා ඒක ප්‍රචාරය කරගන්න. ඊට පස්සේ අපිට ඒ අවස්ථාවේදී ඒ ප්‍රචාරය නිසා අපිට පුළුවන්කමක් ලැබුණා ඒ පිළිබඳව හඬක් නගන්න. ඉතින් මේ අවස්ථාවේදී අපිට අවංකවම මේ මුදල් ලංකාවට අපිට යවා ගන්න ක්‍රමයක් ඕනේ. මේ අහිංසක අම්මලට යන්නට තැනක් නැහැ. තානාපති කාර්යාලය, ලෙබනන් තානාපති කාර්යාලය අපිට සුබසාධන අංශය ක්‍රියාත්මක නැහැ. එතකොට අපිට මේ අවස්ථාවේදී සේෆ්ටි හවුස් එකක් තානාපති කාර්යාලයේ ඕපන් කරලා නැහැ. ඉතින් මේ අසරණ වෙලා ඉන්න ජනතාවට, මේ අසරණ වෙලා ඉන්න අම්මලට බෙහෙත් ටිකක් ගන්න නැහැ. අද වෙනකොට හාල් කිලෝ එකක් ලීරා 2000ට තිබුණු හාල් කිලෝ එක ලීරා 30,000යි අද. අද වෙනකොට මේ දැන් ගෙනාවා ලීරා 30,000කට. එතකොට අපේ අම්මලට කන්න බොන්න නැහැ. බෙහෙත් ටික ගන්න සල්ලි නැහැ. එතකොට මේ පහසුකම් නැතුව මේ අපේ දානාපති සේවයේ රජය මේ වෙනකොට කිසිම සුබසාධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා නැති නිසා අපි අන්ත අසරණ වෙලා ඉන්නවා. අපේ මේ අහිංසක ජනතාව නොයෙකුත් ආකාරයට අපහසුතාවයට පත් වෙලා නොයෙකුත් ආකාරයට සම්මාන මහත්මිය අපි ඉදිරි වැඩසටහනකට වෙන වෙනම අපි මේ අදාළ රටවල් සමග සාකච්ඡා කරමු. දැනට ස්තුතියි මේ කාරණාව ගැන. අපි බහරේන් වලට යනවා. සුරංග සහෝදරයා ඉන්න ලංකාවේ ඉන්නවා කියලා දැන් මේ වෙන විට නේ සුරංග
එහෙමයි චමුදිත මහත්තයා. මම දැනට ලංකාවේ ඉන්නේ, ඇවිල්ලා සති දෙකක් වෙනවා ලංකාවට ඇවිල්ලා. හොඳයි කියන්නේ මම තාත්තේ බාහිරින් බල. චමුදිත මහත්තයෝ ඇත්තටම කිව්වොත් විදේශගත ශ්‍රී ලාංකිකයෝ පට්ට අසරණයි චමුදිත මහත්තයෝ. මොකද මෙවැනි අවාසනාවන්ත වකවානුව මෙවැනි කාලාන්තරයක් අපි විදේශගත ජීවිතේ අපට අත්ුනේ නැහැ. වසර 20ක් තිස්සේ මම මැද පෙරදිග රටවල් පහක මාරු රැඩ කරනවා. මෙවැනි අවාසනාවන්ත කාලකන්ණි යුගයක් අපි මූණ දීලා නැහැ චමුදිත මහත්තයෝ. මේ පාලකයන්ට කිසිදු හිතපපුවක් නැහැ මුන්ට. කිසිදු හිතපපුවක් නැහැ. මොකද අපි අන්ත අසරණ වුණා මේ කොරෝනා වෛරසයත් එක්කම චමුදිත මහත්තයෝ. ලෝකේ එකම ජාතිය චමුදිත මහත්තයෝ ඔබතුමා දැනගන්න එකම ජාතිය. ඊතරම් අවසනාවන්ත ජාතියක් තමයි ලෝකේ කිසිම නැහැ. ඒ ඉන්නවන රටවිරුව ශ්‍රී ලාංකීය ජාතිය. තමන් උපන් මව්බිමට එන්නට අවසර ගන්නට වුණා. අපේම රටවිරුව තවමුල හිඟා කෑව චමුදිත මහත්තයෝ. ඔබතුමා ඒක මම හිතනවා වීඩියෝ දකින්නට ඇති සමහර විට අපි අන්තර්ජාලය පුරා මේ වීඩියෝ විකාශනය කරුවා. අපේ රටවිරුව දහසක් දෙනම් අනන්ත අප්‍රමාණ දුක් විඳ තමයි මහත්තයෝ. අදට මේ දුක වේදනා විඳිනවා. අපේ රටේ තනාපති කාර්යාල තියෙන අපේ කමල් සහෝදරයා කිව් එක 100%ක් ඇත්ත. තනාපති කාර්යාල බල්ලට වැඩක් නෑ චමුදිත මහත්තයෝ. මේ වගේ ඉන්න දේශපාලකයන්ගේ හෙන්චයියන පත් කරලා ඉන්නේ උන්ගෙන් ආත්මයට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද? මේ කතා කරන මම සුරංග පුෂ්පකුමාර චමුදිත මහත්තයෝ. මම මේ විදිහට විරුද්ධ මේ අසාධාරණ විරුද්ධව කතා කරලා බහරෙන් එම්බසිය උ මට විරුද්ධව පැමිණිල්ලක් දැම්මා මාව රටින් පිටුවහල් කරන්නට. එහෙමයි බහරෙන් එම්බසිය අපිට සැලකුවේ චමුදිත මහත්තයෝ. හැබැයි මම බේරුණා මගේ ස්පොන්සර් නිසා. මුකුත් කරගන්න බැරුව ගියා. මේ අසාධාරණ අත විතර නෙමෙයි චමුදිත මහත්තයෝ. දිගින් දිගට මේ විදේශගත ශ්‍රී ලාංකේට සිදුනා. වසර 73 තිස්සේ මේ පාලනය කරපු හැම පාලකයන්ම කරුවේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඩොලර ටික විතරයි උන් තෝරන කර තිබ්බේ. අපිට හෙන ගැහුවත් අපි මැරුණත් අපිට මොනවා වුණත් කමක් නැහැ චමුදිත මහත්තයෝ. උන් බලන්නේ සල්ලි ටික විතරයි අපිට ඕන කරන්නේ. ඉතින් මේ මොහොතේ තියෙන දැවැන්තම ප්‍රශ්නේ තමයි අපේ රටවිරුවන්ට මව්බිමට එන්නට විදිහක් නැහැ චමුදිත මහත්තයෝ. තවමත් පෙරසේ නිදහස එන්නට විදිහක් නැහැ. මොකද තවමත් එකපාර රජයේ ඊයේ පෙරේද ගැසට් එක ගැහුවා හොටෙල් අනිවාර්ය කරුවා කියලා. දැන් ඒක වෙනස් කරලා දිනවා කියලා. ඊට පස්සේ ගුවන් යාන නැවතුවා කිව්වා එකපාරටම. මේ ගැසට් ගහනවා හරියට අපි වාහනේ රිවර්ස් කරනවා වගේ මුන් ගැසට් ගහනවා රිවර්ස් කරනවා. මේකෙන් විදේශගත ශ්‍රී ලංකාව අන්ත අසරණ. මොකද වීසා කැන්සල් කරපුවාම චමුදිත මහත්තයෝ එන්න ටිකට් එක කරන් වීසා කැන්සල් කරුවට පස්සේ මේ විදිහට ගුවන් යාන අවලංගු කරපුවා ගුවන් ගමන අවලංගු කරපුවාම ඒ වගේම මේ විදිහට එයාපෝට් වහපුවම වෙන්නේ අපිට දඩ ගෙවන්න වෙනවා. මෙව පිළිබඳ මෙලෝ සසනක් දන්නේ නැති නිලධාරීන් අපිගෙන තීන්දුව දිර ගන්නවා. අර විදේශ කටයුතු අමාත්‍යාංශයක් කියලා කෙහෙල් මාත් තියෙනවා. විදේශ සේවා නීතිකාරයන්සත් තියෙනවා. ඕකේ ඉන්න නිලධාරි මොනවද දන්නේ? ඕකේ ඉන්නේ දේශ හොර පුට්ටු ටික රත් කර කර ඒසී කාමරවල ඉඳගෙන අර ගිනි ගහලා අවුවේ ටෙම්පරාදු වෙන්නේ චමුදිත මහත්තයෝ. අපි අපෙන් අහන්න ඔබතුමාලා ප්‍රශ්න මොනවද කියන එක. එන්න අපි මැද පෙරදිගට ඔබතුමාලා කැමරාවතර අපි පෙන්වන්නම් සදා ප්‍රශ්න තියෙන්නේ. එහේ මේ වගේ ඉන්නේ තීන්දුව දිර ගන්න ඔක්කොම ඒසී කාමරවල ඉඳලා මේ මිනිස්සුන්ට මේ මැද පෙරදිග ගැන ඇත්ත නෙමෙයි කියන්නේ. මැද පෙරදිග ගැන මේ තියෙන ගැටලු කවුද කියන්නේ? ඔවුන්ගේම හෙන්චයිය තානාපති කාර්යාලයේ නහට වාර්තා කරන්නේ. උන් කවදාකවත් ඇත්ත කියන්නේ නැහැ. කවදාකවත් ඇත්ත කියන්නේ නැහැ. ඇත්ත කියන්න නම් ඇත්ත දකින්න නම් අනිවාර්යයෙන්ම මාධ්‍ය එන්න ඕන මැද පෙරදිග චමුදිත මහත්තයෝ. එහෙම නැතුව කවදාක මේ විදේශ සේවකයන් වත් විදේශ කටයුතු මාත්‍යාංශයෙන් වත් සාධාරණ කිතුවෙන්නේ නැහැ. මේ මොහොතේදී මේ කොරෝනා වෛරසයත් එක්කම විදේශගත ශ්‍රී ලංකාව කී දෙනෙක් මැරලා තියෙනවද කියලා බලන්න චමුදිත මහත්තයෝ. කොහොමද වෙනකම් ඕන්ට වන්දියක් මිලෝදයක් නැහනේ. බෙහෙත් පෙත්තක් දෙනවද කියලා බලන්න චමුදිත මහත්තයෝ. ලක්ෂ මේ රටේ ප්‍රධානම ආර්ථික දායකත්වය සපයන විදේශගත ප්‍රජාව මේ විදේශගත සමස්ත මිනිස්සු ටික ඒ මිනිස්සුන් ආරක්ෂා කරනකොට මේ පවතින රජයේ වගකීමනේ. උන්ට මෙලව සසර උන් කිසිම ගාණක් නැහනේ. අපි අත්තරදරදීනේ අපි හඳුනන්නේ මිනිස් බෝම්බ කියලා. මිනිස් බෝම්බ කියලා අපි හඳුන්වන්නේ මේ රටේ දේශපාලකයෝ. අපේම වැටුපෙන් අපේම මුදලින් නඩත්තු වෙන ගමන් තානාපති කාර්යාලවල නිලධාරි හැමදේම දෙන ගමන් අපිට අඩත්තට තමයි කරලා තියෙන සමස්ත විදේශගත මිනිස්සුන්ටම. මිනිස් මේ වීඩියෝ එකට වැටෙන කමෙන්ට් ටික ඔබතුමාට පස්සේ දැක්කහම තේරෙයි මොනතරම් මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙනවද කියන එක චමුදිත මහත්තයෝ. ඇත්තටම කනගාටුයි චමුදිත මහත්තයෝ කියන්න. හරිම ලැජ්ජයි කනගාටුයි මේ විදේශගත මිනිස්සුන්ට අත්වලා තියෙන ඉරණම ගැන දිගින් දිගටම මේවා වෙනස් වෙනවා. මේවා වෙනස් කරන්න නම් මුලින්ම චමුදිත මහත්තයෝ මේ තානාපති කාර්යාලවලට පත්තර නිලධාරීන් දේශපාලක හෙන්චයියෝ වෙන්න හොඳ නැහැ. උන්ට ඒ පත්තර මිනිස්සුන්ට හිතපපුවක් තියෙනවා. අපි ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීම තියෙනවා. ශ්‍රී ලාංකිකයන් මැද පෙරදිග අසරණ වෙච්චාම බොහෝ තානාපති කාර්යාලවල නිලධාරීන් මොකද කරන්නේ? ගන්න හාපුතාගේ පැත්ත. එහෙම නැත්නම් ඒජන්සි කාර්යාලයක පැත්ත ගන්න. ඌගෙන් ගාණ කරගෙන සාක්කුවට දාගෙන අනේ අර ගුටිකන මිනිහව ගුටිකන ගෑණිව මිනිහ කොල්ලව නැවත තේකෙට තමයි දාන්නේ.
කී දෙනෙක් මේ අන්තර්ජාලයට අපි වීඩියෝ දා දෙනවා චමුදිත මහත්තයෝ කී දෙනෙක් මේ අපේ අම්මලා මැරිලා තියෙනවද මේ වෙද්දි මේ කොරෝනා වෛරසයෙන් කී දෙනෙක් මැරුණද කොරෝනා වෛරසයෙන් පෙර අපේ අම්මලා කී දෙනෙක් මැරුණද අකාලේ මැරුණද ගහලා මරලා දිනා පුච්චලා ඇන ගහලා දිනා මෙව්ව අපේ රටේ මාධ්‍ය පේනලා තියෙනවා සමහර කෙව්වා මේ මාධ්‍යයට වාර්තා වෙන්නේ කීපයක් පමණයි බොහෝ වැලි කතරේ වැලලී යන අවාසනාවන්ත සිදුවීම් ඕනතරම් තියෙනවා චමුදිත මහත්තයෝ මෙව්ව ගැන ඇහැක් ඇරලා බලන්නට අපේ රටේ බලධාරීන් නැහැ චමුදිත මහත්තයෝ මොකද මේ තානාපති කාර්යාලය සුද්ධ කරන්නට ඕන විදේශ සේවයකේ ඉන්න සමහර නිලධාරීන්ට මෙලව අසර දැනුමක් නැහැ දුරකතන අපි එහෙ ඉඳලා ගත්තාම චමුදිත මහත්තයෝ ඒක වටේ පාස් කරනවා ඒක වටේ යනවා වටේ ගිහිල්ලා ඉවරදී අපේ සල්ලි ටික ඉවරයි එමු ඉතින් ඉන්නයි අපි ගස් වලින් සල්ලි කඩනවා කියලා නෑ අපි පැය 24 න් චමුදිත මහත්තයෝ පැය 18 කට අපි වැඩ කරනවා විදේශගත ශ්‍රී ලාංකිකයෝ එහෙම කරලා තමයි මේ මිනිස්සු මේ රටට විදේශ විනිමය එවන්නේ හැබැයි අපේ රටේ බලධාරීන්ට ඒ ගැන කිසිදු වගේ වගක් නෑ චමුදිත මහත්තයෝ ඔබ ඔයතාම මේ හොඳින් පැහැදිලි කරා සුනන්ද සහෝදරයා මේ මොකද්ද තත්ත්වය කියලා මම ප්‍රශ්නයක් අහන්න මේ යමක් ඉදිරියේ නැහැ ඔබ ඉතාම අංග සම්පූර්ණ විග්‍රහයක් කළාපු නිසා මම මොකුත් අහන්න යන්නේ නැහැ හොඳ පැහැදිලි කිරීමක් දුන්නා මොකද ඇත්ත තත්ත්වය කියලා ඔබ සූති අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන තවත් පැහැදිලිව ඕමාන් වල අපි යමු අකලංක සහෝදරයා කොහොමද ඕමාන් වල මොකද්ද මේ මේ කතාවට වඩා වෙනස් කතාවක් ඕමාන් වල තියෙන මේ තත්ත්වයේද මොකක්ද තත්ත්වය ඉතින් ආයි බොන් චමදේ ගොඩක් ස්තුති අවස්ථාව ලබා දුන්නට ඒ වගේම ශාන් අයියටත් ගොඩක් ස්තුති මම ආදරය කරන හොඳ කෙලින් කතා කරන දක්ෂ මාධ්‍යවේදියෙක් එක්ක කතා කරන්න හම්බුච්ච එක ගොඩක් මේ ගොඩක් ස්තුති අපේ ශාන් අයියට ඒ වගේම අපි එකතු කරගත්තට ගොඩක් ස්තුති ඉතින් මට කියන්න තියෙන මෙච්චරයි ඒ වගේම කියන්න ඕන මුලින්ම කියන්න ඕන කමල් අයියා කිව්වා වගේ මාත් ඒජන්සි කාර්යයේ තමයි මේ නමුත් මේ මම අපේ මිනිස්සු වෙනුවෙන් කතා කරනවා මේ කතා කරලා මට එම්බසියෙන් ලැබිච්ච තෑග්ග තමයි අපේ සුරංග අයියා කියනවා වගේ ලැබිච්ච තෑග්ග තමයි මේ රටින් පිටුවහල් කරන්න කියලා එම්බසියෙන් කම්ප්ලේන් කරපු එක තමයි මටත් ලැබුණු ලොකුම තෑග්ග මම දවස් මෙහි ඉඳලා මම ඉන්න තැන ඉඳලා මගේ ගෙදර ඉඳලා මට රියල් 20ක දුර තියෙනවා පොලිසියට යන්න රියල් 20ක් යන ලංකාව සල්ලි වලින් රුපියල් 10000 දවස ගානේ සති එකමාරක් විතර මම මේ රස්තියා දුනා පොලිසිය. මේ කියන්නේ CID එකේ මම මේ රස්තියා දුනා මොකද කම්ප්ලේන් එක කියන්නේ මම ගෘහ සේවිකාව පන්නනවා කියන මේ වගේ තමයි මට ෆැමිලි කරලා තිබ්බේ. ඔව්ද ෆැමිලි කරේ එම්බසිය කන්ද? එම්බසිය. අපේ තාන. මොකද මම එකපාරක් තාන ප්‍රතිකාර කාර්යාලයට ගිහිල්ලා එතන හිටපු ගෘහ සේවිකාවත් මේ ඒ ගෙදරටම නැවත ලබා දෙන්න ගිය නිසා මම එතන පොඩි කලබලයක් වුණා. ඒ කලබලයත් එක්ක ඊට පස්සේ කොහමරි ඒ වටපිටාවත් එක්ක කොහමරි මට කම්ප්ලේන් කරා මම හවුස් මේ ගෘහ සේවිකා මේ හවුස් බෙන්න සෝරි ගෘහ සේවිකාව පන්නනවා කියලා මට කම්ප්ලේන් එකක් දැම්මා. ඉතින් ඒ කම්ප්ලේන් එකත් එක්ක මම සෑන්ඩර් ලංකාවේ මුදලින් ලක්ෂ 1.5ක් 2ක් කිප් වෙන්න මම මේ මගේ සල්ලි නැති කරගත්තා. මොකද යන්න දෙන්න විතරක්. මේ කියන්නේ මොකද මට වාහනයක් නැහැ තාම. ඒක නිසා ඒවට ඇත්තරම ලැබිච්ච තෑග්ග මොකද මම මේ තියෙන්නේ මේ ඔක්කොම පේපර් මේ තියෙන්නේ අපේ ලංකාවේ මේ පේනවා ඇති මේ ඉන්නේ ඔක්කොම ලංකාවේ ගෘහ සේවිකාව පැනලා හිටපු කට්ටියව නීත්‍යානුකූලව මම හදලා දුන්න වීසා වල කොටි. ඉතින් ඒ තරමට හදලා දුන්නත් ලංකාවේ කියන්නේ මොකද එම්බසිය තියෙන විශ්වාසවන්තකමක් නැහැ ඇත්තරම කිසිම කෙනෙක් ඇත්තර මාව ඇතුළට ගන්නෙම නැහැ. මාව ගේට්වේ තියලා කෝල් එකෙන් තමයි මාත් එක්ක කතා කරන්නේ. ඒ තරමටම මේ කියන්නේ මාව අයිම කරලා තින්නේ. ඒක නිසා මම ගොඩක් අනිත් එක තමයි මම ස්ක්‍රීන් එක ෂෙයාරින් කරන්න පුළුවන් වුණොත් මම පෙන්නන්නම්. හැබැයි මම ලියුමක් ලිව්වා මොකද මගේ ඒජන්සියේ තියෙන ජොබ් බෝඩරේ පවා අහෝසි කරා. ඒ කියන්නේ නවත්තලා තියෙන ජොබ් බෝඩරේ දැන් හෝල්ඩ් කරලා තියෙන්නේ මට මේ මගේ ගෘහ සේවිකාව පන්නන හේතුව මත. නමුත් ඒ ගෘහ සේවිකාව පන්නපු කෙනාට අද වෙනතුරු කිසිම ඒ කියන්නේ ඒ ගෘහ සේවිකාව එයාට දීලා තියෙනවා එම්බසියට කට උත්තරයක් දෙන්නවා. එන්කුවරි එකක් කරද්දී ඒ හැම දෙයක්ම කරලා තියෙද්දී තව වෙනතුරුත් එයාට කිසිම බලපෑමක් මොකුත් නැහැ. ඒ කියන්නේ මම කිසිම දෙයක් නොකර මට ඒ දේ කරලා අනිත් කරපු කෙනාට කිසිම දෙයක් කරන්නේ නැහැ. මොකද එයාලට යටින් ගෙවන නිසා. ඒක නිසා තමයි ලොකුත් බලපෑමක්. ගෙවනකට තේරුන්නේ නැහැ. ගෙවනවා කියන්නේ යටින් එම්බසි එකට ගෙවනවා. කියන්නේ ඔව්. එයාලා කියන්නේ දැන හැඳුන්ම මත තමයි එයාලා ජොබ් ඕඩර් හැම දෙයක්ම ලබා දෙන්නේ. ඒ කියන්නේ සල්ලි වලට. එම්බසි සල්ලි වලට. ඒ කියන්නේ එයාලා සල්ලි වලට දැන හැඳුන් මේ වගකීමෙන් බොහොම කියන්නේ. වගකීමෙන් කියන්නේ දැනට එතකොට මේ රටේ බාර අරගෙන කතා කරන්නේ කියලා මම විශ්වාස කරනවා. බාර අරගෙන කියන්නේ දැනුවත්ව කියන්නේ මොකද මම සාමාන්‍ය තරමක යම් කිසි ධර්මක මම දන්නවා. අනිත් එක තමයි කට්ටියම සල්ලි වලට උදව්පත ඒ හැම දෙයක්ම කරන්නේ මේ යටින් සල්ලි අරගෙන. ඒ කියන්නේ පෙනුමෙන් අනිත් එක තමයි දැනට මේ රටවල් වලට ඇවිල්ලා ඉන්න මං හිතන්නේ කුවෙට්
ඉරාක් මන්දනේ කුවෙත් බහරෙන් ඔය කියන රටවල් වලට විසිට් වීසා දෙන්නේ නැහැ. කුවෙත් වලට අනිවාර්යෙන් විසිට් වීසා දෙන්නේ නැහැ. නමුත් මේ රටවල් වලට විසිට් වීසා දෙනවා. අපේ රටවල් වලින් එන්නේ ගෘහ සේවිකාව හරි ගෘහ සේවකයෝ හරි හැම රටකින් මේ පිට රටකට යන්නේ අර කමල් අයියා කිව්වා වගේ බෙල්ල වැලදා ගන්න මේ ලනුව ගන්නවත් සල්ලි නැති වුණාට පස්සේ තමයි ණය වෙලා යන්නේ. ඉතින් මේම රටවල් වලට ආවට පස්සේ ඒ මිනිස්සුන්ට වීසා ගහ වීසා එක සමහර ඉන්නවා යම් කිසි තරමක මුදලක් හොයලා ගෙවල් වල වැඩ කරන්න කැමති නැති එක්ස්පීරියන්ස් තියෙන මිනිස්සු කැමති නැහැ වැඩිපුර මුදලක් හොයාගන්න නෙමෙයි පිටරට එන්නේ වැඩිපුර මුදලක් හොයාගන්න. ඉතින් මේ මිනිස්සු කල්පනා කරනවා එළිය වීසා එකක් ගහගෙන කියන්නේ මුදලට වීසා එකක් අරගෙන මේ පාර්ට් ටයිම් විදිහට හරි වැඩ කරලා යම් කිසි ප්‍රමාණයක මුදල් ප්‍රමාණයක් හොයාගන්න. ඉතින් ඒ විදිහට වැඩ කරන්න ආපු කෙනෙක්ගේ මේ තියෙන ડોකියුමන්ට් මේ බොහෝම පැහැදිලිව වර්ගීකරණය මම කියන්නේ මේ ඒ ළමයා එම්බසියට ගිහිල්ලා මේ හැම දෙයක්ම බාර දීලා ඒ කියන්නේ ඉන්ෂුරන්ස් කරන්න හැම දෙයක්ම කරාට පස්සේ ෆාතිමා එම්බසියේ ඉන්න ෆාතිමා කියන මේ ඕමාන් ශ්‍රී ලංකා එම්බසියේ ඉන්න ෆාතිමා කියන නිලධාරිනිය ඔක්කොම ඉන්ෂුරන්ස් හැම දෙයක් මෙතනට ගිහිල්ලා තියෙනවා 167 රියල් 167ක මුදලක් මෙතනට වියදම් කරලා තියෙනවා. ඒ කරාට පස්සේ NOC එක දෙන්න බෑ කිය. මොකද එයාලට මේ දැන් මේ රටේ හැටිය මේ රටේ මේ තානාපති කාර්යාලයෙන් පනවලා තියෙන අලුත්ම නීතිය තමයි NOC no objection letter එක මේ පනවලා තියෙන අලුත්ම නීතිය. මොකද ගෘහ සේවිකාව domestic workers කියන තැනට visa එක ගහන්න embassy-ෙන් දෙන්න උනන් NOC කියන paper එක no objection letter එකක් දෙන්න උනන් ඒක දුන්නොත් විතරයි visa එක ගන්න පුළුවන්. නැත්නම් ඒ මිනිස්සෙන්ට ආපහු යන්නම වෙනවා. ඉතින් එහෙම තත්ත්වයක තියෙද්දි මේ මිනිස්සු ඇවිල්ලා දැනට real 10ක් ගහනවා දඩි එක දවසකට ගරාම මේ කියන්නේ ෆයින් එක එක දවසට රියල් 10යි. මේ මිනිස්සුන්ගේ වීසා මාසෙ මේ රටේ ඕමාන් රටේ දෙන්නේ මාසෙක වීසා එකක්. ඊට එහා ඩුබයි වගේ මේ මාස 3 දෙන්නේ නැහැ. ඉතින් මේ මාසෙක කිවරුණාට පස්සේ මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ තමයි ඊට පස්සේ රිනූ කරන්න පුළුවන් මාස 2යි. ඒ කියන්නේ මේ එක මාසෙක කිවරුණාට පස්සේ තව මාසයක් රියල් 38ක් දීලා රිනූ කරාට පස්සේ ආපහු රිනූ කරන්න බෑ. එතකොට එතනින් එහාට මේ මිනිස්සුන්ට එනවා ෆයින් එක. දවසට රියල් 10 ගානේ දවස් 10ක් කිව්වොත් රියල් 100යි. ලංකාවේ සල්ලි වලින් රුපියල් 50000ක්. ඒ මිනිස්සුන්ට ටිකට් එක දාගන්න බෑ. මේ දැන් මම දැන් 7 වෙනිදා ටිකට් කරලා දීලා තියෙනවා. හොටෙල් කොරන්ටයින් වලට යන්න නැතුව මේ ගවර්න්මන්ට් කොරන්ටයින් වලට කතා කරලා බොහොම අමාරුයි. ටිකට් දෙකකට හදලා දුන්නා 198යි ටිකට් එක. රියල් 198. රියල් 198යි. ඒ කියන්නේ ලක්ෂ 2ක් ලක්ෂයක් කිට්ටු වෙන්න එනවා. ඉතින් ඒ හැම දෙයක්ම කරගන්න බැරි මිනිස්සු අසරණ වෙලා ජොබ් එකක් හොයන මිනිස්සුන්ට අපේ එම්බසියෙන් කිසිම සාධාරණයක් නැහැ. ඉතින් ඒක ඇත්තම වැරදි. මොකද අසරණතාවයට පත් වෙලා ඉන්න මිනිසුන්ව තවත් අසරණතාවයට පත් කරන එක ඇත්තම කියන්නේ සාධාරණ නැහැ. අකලංක සහෝදරයා අපි ඉස්සරහට බලාපොරොත්තු වෙන වෙනම රටවල් වශයෙන් කතා කරන්න බොහොම ස්තුතියි දැනට. මේ අපි යමු ලෙබනනයේටම වසන්ති සහෝදරිය ලෙබනන් වල ඉඳලා සම්බන්ධ වෙන මොකද දැන් මේ කතා කරපු කතාවට එහා ගියපු අලුත්ම තත්ත්වයක් තිබෙනවද ලෙබනනයේ වෙනම තත්ත්වයක් චන්ද්‍රානි මහත්ම පැහැදිලි කරපු තත්ත්වයට වඩා ඔබේ කතාව මොකද්ද ඊටම කෙටියෙන් කිව්වොත් අපිට. Hello I born අයිබෝන් ඔබතුමාට බොහොම පිං අපිට අවස්ථාව දුන්නට. මට කියන්දිනේ මම දැනට ලංකාවෙදී මම අප්‍රියල් 25 ලංකාවට ආවේ. මම ඒ වුණාට එන්න ගිය අවුරුදු නොවැම්බර් මාසේ ලිව්වේ ලංකාවට එන්න. නමුත් එම්බසියෙන් මට එන්න අවස්ථාව දුන්නේ නැහැ. එතන ලොකු දෙවනි වතාවෙදි මම ඒක පැහැදිලි කරන්නම් ඇයි කියලා. ඉතින් දැනට පාස්පෝර්ට් හදාගන්න බැරි අය ඉන්න ඩොලර් ප්‍රශ්න නිසා. පොතක් හදන්න ඩොලර් 158ක් ගන්නවා එම්බසි. අපිට ඩොලර් නැහැ. ඩොලර් නැතුව පොත හදාගන්න බැරුව මගේ පොත හැදුවා මැඩම් ඩොලර් 158ක් ගත්තා. තව ඉන්දියාවේ එම්බසි තියෙනවා. එක එක එම්බසි තියෙන එක එක රටවල් වල ඒ වැය ගන්න ඩොලර් 58යි. අපේ විතරක් ඩොලර් 158ක් ගන්න. ඇයි 158ක් ගන්න? ඒක තමයි කියන්නේ අපිට අන්න ඒක තමයි දැනගන්න ඕනේ. ඇයි කියලා එම්බසියෙන් ඩොලර් 158ක් ගන්න. ඩොලර් වලින් මිල්ලනවා. අපිට ඩොලර් නැහැ කියන එක යාලා දැන ඩොලර් වලින් මිල්ලනවා. ඩොලර් 158ක් අරගෙන තිනා මම වගකීමෙන් කියන්නේ මගේ ගවරි සිට් එකේ තිනා මම පොත හදාගත්තා. මේ එහෙදි රිසිට් එකේ තිනා ඒගොල්ලෝ නම් කියන්නේ ලංකාවෙන් ඒ මුදල අය කරන්න කිව්වයි කියලා. නමුත් අපිට ඩොලර් දෙන්න විදියක් නැහනේ. නමුත් හදාගත්තා. තව අය ඉන්නවා පොත් හදාගන්න බැරුව. මගේ පොතේ සීල් එක ගහන්න ඕනේ ඉන්ෂුරන්ස් උනා මට ඉන්ෂුරන්ස් එක ගහගන්න බැරුව. ඩොලර් 90ක් ඉල්ලනවා ඉන්ෂුරන්ස් එක ගහන්න. ඒක සමහරක් විතර පංගුවක් අයගෙන් ඩොලර් 18යි ලුගත්තේ මගෙන් නම් ඩොලර් 90ක් ඉල්ලුවා. ඒ කියන්නේ මම ජාවාරම් කරුවෙක් කියලා ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා හැමතැනම. කියන්නේ මම ජාවාරම් නම් කරේ නැහැ. මට ජාවාරම් කරා නම් එන්න හම්බෙන්නේ නැහැ සර් ලංකාවට.
අසරණ වෙලා ඉන්න අම්මාවරු චන්ද්‍රාණි වනසිංහ දන්නවා. අසරණ වෙලා ඉන්න අම්මාවරු ලංකාවට වන්න අපි මුදල් එකතු කරලා කීප දෙනෙක් ලංකාවට ඕ කීප දෙනෙක්ට ඇප්‍රූල් එක ගන්න බැරි වුණා. මං ඒකට සහභාගිනේගෙන මම තමයි යෝජනා කරේ අපේ අසරණ වෙලා අම්මාවරු ඉන්නවා ඒ අය ලංකාවට යන ගොඩක්, කියන්නේ ලෙඩ්ඩු ඉන්නවා, පිළිකා හැදිච්චා ඉන්නවා, පංගකයි රස්සාවල් අහිමි වෙලා ඉන්නවා, ඒ අය ලංකාවට එවන්න අපි සල්ලි එකතු කරපු එක ඇත්ත. ඒත් අපි පස්ස කර දාගත්තේ නෑ. අපි ඒක එකතු කරලා අපි මාධ්‍යයටත් කිව්වා, වීඩියෝ එකක් දැම්ම, මෙච්චර ගාණක් එකතු වුණා, මේගොල්ලොන්ට ටිකට් එක දැම්ම අපි ඩොලර් 200 ගානේ. ඒකට ජාවාරංකරුව රටින් පැල්ල යන හදනයි කියලා මට ඇප්‍රූල් එක දුන්නේ ගමන් දෙකක් එම්බසියෙන්. මං නොවැම්බර් මාසේ ලිව්වේ ෆ්ලයිට් දෙකක් ආවා. ඒ ෆ්ලයිට් දෙකටම මාව දැම්මේ නෑ. දෙසැම්බර් 22 ආවා, මාර්තු 31 ආවා. ඒ දෙකටම මාව දැම්මේ නෑ. මට ඇප්‍රූල් එක දුන්නේ පස්සේ ලෙබනන් රටේ කෙනෙක්. එම්බසිය කට්ටිය අතර වෙලා ඉන්න ගෙදර අය කතා කරලා එම්බසියත් එක්ක මට ඇප්‍රූල් එක දවස් 5න් අරන් දුන්නා. කට්ටියට කියනවා ටිකට් එක ඕකේ කරගන්න දවස් 21ක් ඉස්සරහට තියලා. නමුත් ලෙබනන් රටේ කෙනෙක් ඉදිරිපත් වුණාම දවස් 5න් දුන්නා ඇප්‍රූල් එක. මම නොවැම්බර් මාසෙ ලියාපදිංචි. නමුත් මට අප්‍රේල් 11 වෙනකන් ඉන්න බැරි වුණා. මට එන්න දුන්නේ එම්බසියෙන් ඇප්‍රූල් එක. ගමන් දෙකක් ටිකට් එක ඕකේ කරා මට එන්න ඉඩ දුන්නේ ජාවාරම් කරුව රටින් පයින්නවා කියලා. ඒක එක. අනිත් ප්‍රශ්නේ තමයි PCR එකකට මේ ඒ රටේ අනුමත කරලා තියෙන්නේ ලීර ලක්ෂයක්. අපේ එම්බසියෙන් 165,000 ගන්නවා. එයි ඒ වැඩිපුර ගන්න. 1,00,000. ඒක තමයි අපිට දැනගන්න ඕන. අපිට ඔය අහුවම එම්බසියෙන් කියනවා ඔය මේ බක පඬිතුන් කතා කරන්න තු පාඩුවේ ඉන්න කියලා. මේ තානාධිපතිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය කියනවා බක පඬිත වෙන්න නැතුව පාඩුවේ ඉන්න කියලා තමන්ගේ ආපු රස්සාව කරගෙන. මට නොවැම්බර් මාසේ 3 දා මට ආයි ලංකාවට එන්න තුරු පාඩිති වුණේ. මට මගේ ගෙදර අය තමයි මට ටිකට් සල්ලි බැඳ මං ඉඳපු ගෙදරවත් මට පඩි දුන්නේ. මට ඒගොල්ලොන්ට පඩි දෙන්න නැති නිසා තමයි ඒගොල්ලෝ ඩොලර් ප්‍රශ්නේ නිසා ඒගොල්ලෝ මේ එම්බසිය ලිව්වේ. නමුත් මට එන්න දුන්නේ මාව සෑහෙන අපස්ථාවට පත් කරා. තට්ටු 11ක් උඩට ගිහිල්ලා මං පයින්වයි කිව්වම තමයි මට එම්බසියෙන් කිව්වේ මේ එම්බසිය මට කතා කරලා මගේ ගාව වොයිස් කට් එක තියෙනවා. මං මට ඊට පස්සේ කතා කරලා කිව්වා ආ කටාරරහ යන ෆ්ලයිට් එක යන දෙන්නම් ඇප්‍රූල් එක කියලා. එම්බසියට ඉදිරිපත්නේ ඒ රටේ කෙනෙක්. මගේ මැඩම් මගේ රෙස්පොන්සිබල් ඉදිරිපත් වෙලාවත් මට එන්න ඉඩ දුන්නේ නැහැ එම්බසියෙන්. හොඳයි. ඉතින් මේ වසන්ති මහත්මිය හරි බලමු අපි ඉස්සරහට මේ තවත් මේ තියෙන කාරණා කතා කරන්න. බොහොම ස්තුතියි ලෙබනන් වල ඔබ ඉන්නේ. නමුත් දැන් මං හිතන්නේ දැන් මේ දවස්වල ලංකාවේ කියලායි කිව්වේ. අපි යමු ෂාන් සහෝදරයා ඉරාක් වලට අපි යමු. දැන් මොකද්ද මේ ප්‍රශ්නේ? දැන් කාලයක් තිස්සේම අපි මේ කතාව කතා වෙනවා. ඒ කියන්නේ ගෘහ සේවිකාවන් වෙන්න පුළුවන් විදේශගත මැද පෙරදිග අය විඳින දුක ගැන. හැබැයි ඉවරයක් නැහැනේ මේකේ. මේ ප්‍රශ්නේ එහෙම තියෙන බවනේ පේන්නේ. ඇයි මොකද්ද මේ කතාව? ඇත්තටම චමුදිතයිය මේකේ ඇවිල්ලා දැන් ඔයාටම තේරෙලා ඇති. දැන් ඔයාට කෙටි කෙටි ප්‍රශ්න වල තමයි ගොඩාක් ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙහේ සිද්ධ වෙන අසාධාරණකම් ඇවිල්ලා කොච්චරක්ද කියලා කිව්වොත් එහෙම වචනෙන් කියන්න බෑ. මේක අපිට පැය භාගයක් කතා කරන දෙයක් නෙමෙයි. අඩුම ගානේ පැය දෙක තුනක්වත් අපිට කතා කරලා සිද්ධ වෙන දේ එකින් එක අපිට කියාගෙන යන්න පුළුවන්. එච්චර ලොකු කතාවක් තියෙනවා. විශේෂයෙන් මම ඉන්න වෙන රටක වුණාට මම ඇවිල්ලා මේ සමාජ මාධ්‍ය ඔස්සේ ඇවිල්ලා සමාජ සේවයක් කරන හින්ද ගොඩක් කට්ටිය මාව සම්බන්ධ වෙලා මට කියනවා මේ තොරතුරු මේ රටේ අපිට මේ අසාධාරණයක් වුණා මේ වුණා කියලා. ඊට පස්සේ අපි ඒගෙන හොයලා බලනකොට ඇත්තට මේ වගේ සිදුවීම් ගොඩාක් සිද්ධ වෙලා තියෙනවා. දැන් සුරංග සහෝදරයා කිව්වා වගේ, කමල් සහෝදරයා කිව්වා වගේ ඇත්තටම අසාධාරණකම් සිද්ධ වෙනවා. විශේෂයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ ඇවිල්ලා අපේ රටේ කාන්තාවන්ට. අපේ රටේ කාන්තාවන්ට තමයි අපි අවධානය යොමු කරන්න අවශ්‍යතාවයක් තියෙන්නේ. ඒ කිව්වොත් එහෙම අපේ රටේ කාන්තාවෝ ඇවිල්ලා මේ මැදපෙරදිගට ආවහම පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නෙට විසඳුමක් නැති වුණාම ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ ගෙදර ඉඳන් ඇවිල්ලා එළියට පැනනවා. එළියට පැනනහම පස්සේ ඒගොල්ලන්ට කර කියා ගන්න දෙයක් නැතුව ඒගොල්ලන් ගණිකා මඩම් වලට යොමු වෙනවා. මේක කියන්න හරිම කනගාටුයි. අපේ කාන්තාවෝ කීප දෙනෙම රටවල් කීපයකම ගණිකා වෘත්තියේ නිරත වෙන්න හේතුව මොකද්ද කිව්වොත් එහෙම මේ එම්බසිවල් වල මැදිහත් වීම නැති නිසා තමයි. මම වගකීමෙන් කියන්නේ මං ගාව තොරතුරු එච්චර දෙනවා. ඒ කියන්නේ මේ වෙනකොට එවැනි ගණිකා වෘත්තියේ නිරත වෙච්ච අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. විශාල ප්‍රමාණයක් ඉන්නවා එක එක විවිධ රටවල. මම රටවල් නම් සඳහන් කරන්න හොඳ නැහැ. කිව්වොත් එහෙම අරාබි රටවල් වල නම් සඳහන් කරොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන හින්දා රටවල් වල නම් සඳහන් කරන්න. ගොඩක් රටවල් වල ඇවිල්ලා කාන්තාව ගෙදරින් එළියට පැනනහම පස්සේ ඒගොල්ලන්ට කර කියා ගන්න දෙයක් නැතුව. ඒ කියන්නේ ඒගොල්ලන් එළියට පයින්න හේතුව මොකද්ද කිව්වොත් එහෙම පඩි මාස ගණන් දීලා නැහැ.
පළවෙනි දේ ඇවිල්ලා පඩි මාස ගානක් දීලා නැහැ. දෙවෙනි එක ඇවිල්ලා ඒ ගෙදර කියපු දෙයකටත් වඩා වැඩ ප්‍රමාණය අධිකයි. තුන්වෙනි කාරණාව තමයි ඇවිල්ලා ඒ ගෙදරින් එක්කෝ ගහනවා නැත්තම් ඇවිල්ලා කණ්ඩ කොණ්ඩ දෙන්නේ. ඒ වගේ දේවල් ඒගොල්ලන්ගේ වද හිංසා වලට යොමු වෙලා මං කියන්නේ 90%ක්ම පයින් ඒ වගේ තමයි. 10%ක් නෝ හොණ්ණන් ඇවිල්ලා වෙන දේවල්ට පයින්ද පුළුවන්. ඒ වුණාට 90%ක්ම ගෙවල් වලින් එළියට එන්න හේතුව මෙන්න මේ කාරණා කාරණාවල් තමයි. මේ කාරණාවෙන් එළියට ආපු කාන්තාවට මේ රටේ කිසිම මෙලෝ දෙයක් දන්නේ නැතුව කර කියා ගන්න නැතුව දන්නේ නැතුව ඊට පස්සේ මොකද වෙන්නේ එළියට ආවිල්ලා ටැක්සි කාර්යයක් ගෙන්නගොත් ඒ ටැක්සි කාර්යය හොඳ පුද්ගලයෙක් නම් ඒ කාන්තාව බේරුණා. එහෙම නැත්නම් ඒ කාන්තාව කොහෙටද යන්නේ කෙලින්ම ගණික වෘත්තියකට නැත්නම් වැරදි වැඩකට යොමු කරනවා. ඊට පස්සේ ඇවිල්ලා ඒ ගණික ඒ කාන්තාව ඇවිල්ලා පොලිසියට අහුවෙලා එයා හිරගත වෙනවා. ඉතින් ඒ වගේ සිදුවීම් වාර්තාවෙන්න හේතුව මොකක්ද දන්නවද? මේගොල්ලන් මේ ඇතුළේ ඉඳගෙන එම්බසියකට ෆෝන් කරොත් එහෙම එම්බසිය ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. එම්බසියේ නිලධාරියෙකුට මේ ප්‍රශ්නේ කිව්වොත් එහෙම එම්බසියේ නිලධාරිය කොයි කොහොමද කියන්නේ ඒ ගෙදරින් පැනලා ඉන්න කියලා. ඒ ගෙදරින් ඔයා පැනලා ඉන්න එළියට කොහොමද එන්නේ? ඒ කාන්තාව කොහොමද එන්නේ? ඒ කාන්තාව අපේ රටේ ඇතුළේද ඉන්නේ? වෙන රටක ඇතුළේ ඉන්නේ? වෙන රටක ඇතුළේ ඉඳගෙන ඒ කාන්තාව තමන්ගේ ගෙදරට කෝල් කරනවා වගේ එම්බසියට කෝල් කරොත් එහෙම ඒ කෝල් 1000ක් කරොත් තමයි එක ෆෝන් එකක් ආන්සර් කරන්නේ. ආ සමහර විට ඒ කාන්තාවගේ ලක් එකට එක ෆෝන් එකක් ආන්සර් කරොත් එහෙම කියන්නේ මොකද්ද? ඒ ගෙදරින් පැනලා ඉන්න. පැනලා ඉන්න කියලා කියන වචනේ ඇවිල්ලා කොච්චර බරපතලද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න නැද්ද? තානාධිපති කාර්යාලයේ වගකීම් මොකද්ද? ඒ ගෙදරටත් එක්ක සම්බන්ධ වෙලා කතා කරලා ඒ ප්‍රශ්නේ ඒ කාන්තාවත් එක්ක විසඳලා නැත්නම් ඒ කාන්තාවට වෙන තැනක් ලෑස්ති කරලා දෙන එක තමයි මේ එම්බසි මේ තානාධිපති කාර්යාලවල වගකීම. ඒ වගකීම ඒගොල්ලන් ඉටු කරන්න. ඉටු කරන්න නැතුව ඉන්නකොට මොකද්ද කරන්නේ? ඒ කාන්තාවට බැරිම තැන එළියට පැනලා ජීවිතය විනාශ කරගන්නවා, අනියම් සම්බන්ධ ඇති කරගන්නවා. ඒ කියන්නේ එළියට ආවහන් පස්සේ ඒගොල්ලන්ගේ රැකවරණය කරගන්න මොකද්ද කරන්නේ? පිරිමියෙක්ගේ පිහිට පතනවා. පිරිමියෙක් පිහිට පතන්නේ නිකන් පිරිමියෙක් උදව් කරන්නේ නැහැනේ. ඒ පිරිමියත් එක්ක අනිය සම්බන්ධයක් පවත්වන්න ඕනේ. ඊට පස්සේ රටාව කාන්තාවන්ට ලේබල් ගහනවා. මොකද්ද? රට ගිය කාන්තාවෝ අනියන් සම්බන්ධ පවත්වනවා. රට ගිය කාන්තාවෝ මෙන්න ගණිකා වෘත්තියේ නිරත වෙනවා. මෙන්න මේ වගේ නම අපේ රටේ කාන්තාවට අරන් දෙන්න මූලිකම හේතුව කවුද කියලා දැන් ඕගොල්ලන් තේරුම් ගන්න. අවසන් වශයෙන් දැන් මේ කාලේ නම් කවුරුත් වෙන්නේ නැහැ මේ කොවිඩ් නිසා. මේ මේ පෞගේ කාලව මගේ පෞගේ ආණ්ඩු කාලේ පෞගේ ආණ්ඩු කාලේ හැම පෞගේ ආණ්ඩු විතර නෙමෙයි මේ දිගටම මේ ඇමතිවරු එහෙම එනව නේද? ඔය ඇවිල්ලා තානාපති කාර්යාලවලට එහෙම ඇවිල්ලා කවුරුත් ඇමතිවරුන් හොයලා බලලා මත්ලියන් ටුවර් එකක් දානවා උදේ වැඩක් කරන්නේ නැද්ද? ඒ ඒ ඒ විහිළු කතා ඇවිල්ලා ඒක ඇවිල්ලා අර ජනමාධ්‍ය වල අර අපේ රටේ යන නිවුස් වල පෙන්නන්න හොඳ ඒ රඟපෑම අපිට ගැලපෙන්නේ නැහැ මහත්මයෝ. ඒ කියන්නේ අපිට දන්නවා යටි අරමුණ මොකක්ද කියලා. මෙහෙට ඇවිල්ලා ෆොටෝ දෙකක් අරගෙන වීඩියෝ කැලක් කරොත් එහෙම ඒගොල්ලන් මේ ශ්‍රමිකයෝ ගැන බැලුවා කියලා තේරුමද? ඒගොල්ලන් කොහමද සනිපෙන් ඉන්නවද? දෙක්කෙනෙකුට දෙන්නෙකුට බත් පාස්ලයක් දුන්න ගමන් ප්‍රශ්නයක් ඉවරයිද? අකරණයි නෑ ශානයි මාත් කියන්නේ මේ ඊයේ පෙරේද දැන් ඔය ක්වොරන්ටයින් වෙලේ අර කවුද මන්ද മന്ത്രി වගේ ඉඳ කොහෙද කියලා අර හාල් කොට්ට වගේ තියාගෙන මගට ගිහිල්ලා ආපහු වාහනේට දාගෙන ගිහිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ සිද්ධියක් තමයි මේකෙත් වෙන්නේ. ඒ වගේ සිද්ධිවල් තමයි ඇවිල්ලා මෙහෙට දේශපාලනඥයෝ ඇවිල්ලා ෆොටෝස් ගන්නයි වීඩියෝ කරගන්නයි විතරයි එන්නේ නිසා මේ රටේ ඉන්න ප්‍රශ්න කතා කරලා විසඳගන්න දේශපාලනඥයෝ මේ රටවල් වලට ඇවිල්ලා නැහැ. වගකීමෙන් කියන්නේ ඒගොල්ලන් ආවත් ඇවිල්ලා තානාධිපති කාර්යාලවල ඒ නිලධාරියත් එක්ක සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ කුට්ටිය ණයක් කරගත්තා ලංකාවට ගියා. මේක තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ මෙච්චර කාලෙකට. දැන් ඇවිල්ලා අපිට කතා හදන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මේ මේ සමාජ මාධ්‍ය ඇවිල්ලා කතා කරන පුද්ගලයන්ගේ කට්ටිය තමයි මම ඔයාට මේ අඳුනලා දුන්නේ. මේගොල්ලන්ට ඉතාම ලොකු ප්‍රශ්නවල තියෙනවා. ඒ කිව්වොත් එහෙනම් මේගොල්ලන්ට තර්ජන එනවා. මේ ඇත්ත එළියට කියන්න යනකොට මනුස්සයන්ට මරණ තර්ජනේ. දැන් සුරංගව ගත්තොත් එහෙම සුරංගට මං හිතන්නේ 1000ක් තර්ජන ඇවිල්ලා තියෙනවා. කමල් සහෝදරයා ගත්තොත් එහෙම කමල් සහෝදරයාට ඒ තරම් තර්ජන ඇවිල්ලා තියෙනවා. අපේ ඕමන් එකේ ඇවිල්ලා අකිමල්ලි අකිලංග මල්ලිට ගත්තොත් එහෙම යාට ගොඩක් තර්ජන එම්බසිවල් වලින්ම ඇවිල්ලා තියෙනවා. එම්බසිවල් වලින්ම තහනම් කරනවා. යකෝ ඇයි තහනම් කරන්නේ? අපි කතා කරන්නේ දැන් බොරු නම්
තහනම් කරන් අපිට ඕන 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 දෙයක් නෙමෙයි. අපි ඇවිල්ලා මොන හරි දෙයක් කතා කරනවා නම් අපි ගාව තොරතුරු තියෙනවා. කාන්තාවක් අසරණ වුණා, ඒ අසරණ වෙච්ච කාන්තාව එළියට එළියට දැම්මා, ඒ එළියට දාපු කාන්තාව ඇවිල්ලා දවස් ගානක් එම්බසි එළියේ හිටියා. ඒ තොරතුරු අපි එළියට දුන්නේ නැත්නම් ඔයා ඔයාට මෑතකදී වුණ සිද්ධියක් කියන්නම්. ඒකේ වීඩියෝ පට එහෙම තියෙනවා සමාජ මාධ්‍ය. කාන්තාවක් ගෙදරින් අවුරුද්දයි මාස 6ක් පුටිකාලා වැඩ කරලා බැරිම දැනයි කාන්තාව ගෙදරින් පැනලා ආවා. පැනලා ආපු කාන්තාව එම්බසිය දොරකොටට ඇවිල්ලා එම්බසිය ඇතුළට ගත්තේ නැහැ කුවේට් වල. එම්බසිය ඇතුළට ඒ කාන්තාව ගත්තේ නැහැ. අරගන්න නැතුව ඒ කාන්තාව දිහා අපි බැලුවොත් අපේ කස් වලින් කඳුළු පෙරෙනවා. ඒ කියන්නේ අත්වල තුවාල අත් පැලිලා ගහලා ලේනවා, තාම ඇඟි වලින් ලේ පෙරෙනවා. ඒ එම්බසියේ ඉන්න නිලධාරියා ඒගොල්ලන්ට දිමාඩුලු වැඩ කරන්නෙම පැය 6යි පැය 5යි සතියේ දවස් 5යි වැඩ කරන්නේ. ඒ දවස් 5කටම දවසකට වැඩ කරන්නේ පැය 4යි පැය 5යි. ඒ වැඩ පැය 5 ඉතුරු වෙලා වේ ඔක්කොම ඒගොල්ලන්ගේ ෆන් එක අරගෙන ඉන්නවා. ඒ වුණාට ඒගොල්ලන් කවදාවත් ඇවිල්ලා ශ්‍රමිකයන්ගේ අසමතාවය බලන්න එන්නේ නැහැ. මට විශේෂ අවසානක විශේෂ ඉල්ලීමක් කරන්න තියෙනවා අපේ ලංකාවේ රජෙන්. කරුණා කරලා අපේ එම්බසි වල වලට පත් කරන නිලධාරීන් තානාපති කාර්යාලයේ තානාපති තුමිය හෝ තුමා හෝ පත් කරනකොට දේශපාලන අරමුණ තියාගෙන පත් කරන්න එපා. කරුණා කරලා මේ රට එක රටකට පත් කරනවා නම් ඒ රට ගැන දැනගත්ත බුද්ධියක් තියෙන ඒ රටේ භාෂාව අසුරන්න පුළුවන් පුද්ගලයෙක්ව තානාපති තුමිය කැටියට පත් කරන්න. එහෙම නැත්නම් ඒ අසරණ වෙන්නේ අපේ ලංකාවේ ශ්‍රමිකයා තමයි. අපේ ලංකාවේ ශ්‍රමිකයා අද මේ කොරෝනා සමයේ ඇවිල්ලා විශාල විදේශ විනිමයක් ඇවිල්ලා උපයලා ලංකාවට ආදායමක් සපයනවා. අපි හින්දා තමයි අදට පළවෙනි ඩොලර් සපයන්නේ. ඒ කියන්නේ මේ සංචාරයේ කර්මාන්තය ඇවිල්ලා කඩාවැටලා තියෙන හින්දා විදේශගත ශ්‍රමිකයන්ගෙන් තමයි ඇවිල්ලා මුදල් උපයන්න පුළුවන්. ඒ මුදල් උපයන විදේශ ශ්‍රමිකයන්ව හරියටම ආරක්ෂා කරන්න නැත්නම් ඇවිල්ලා අපිවත් ඇවිල්ලා අර දැන් සුපෝපභෝගී භාණ්ඩ වගේ තහනම් කරලා තියෙනවා. දැන් ටීවී, ෆ්‍රිජ්, හෑන්ඩ් ෆෝන් ඒ වගේ තහනම් කරපු භාණ්ඩයක් හැටියට අපිව බලනවත් දන්නේ නැහැ. ලංකාවට එන්න දෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ට ඒ වගේ අපිවත් තහනම් කරපු භාණ්ඩයක් හැටියට නම් මේ විදේශගත ශ්‍රමිකයෝ බලන්න එපා. මේ විදේශගත ශ්‍රමිකයා නැත්නම් අද ලංකාව ඉතාම ලොකු අසරණතාවයකට පත් වෙනවා. අපිට මුල් තැන දෙන්න, අපිට අර ක්‍රිකට් වලට ජෛව බබළු හදුවා වගේ. ඇයි විදේශගත ශ්‍රමිකයන්ට ජෛව බබළු හදන්න බැරි? ඒගොල්ලම ලංකාවට ආරක්ෂාව විදියට ගෙන්නලා ඒගොල්ලන්ට මාසයක් ඉන්න දීලා ඒගොල්ලම ලංකාවේ ඉඳන් ආපහු රට යවුවොත් එහෙම ඒකින් විදේශ සංසිතේ විදේශ විනිමය ඇවිල්ලා ලංකාවට කියන්න පුළුවන්. ඒක කරන්නේ නැති ඇයි මේක දවසකට සතියකට ගන්න ක්‍රිකට් වලට ජෛව බබුලක් දෙන්න පුළුවන් නම් අපි ජීවිත කාලෙටම මහන්සි වෙලා අකු 10ක් අකු 20ක් මේ රටවල ඉඳන් හම්බ කරලා යවනවා. අපිට ජෛව බබුලක් ක්ලාස්ටි කරලා අපිට ලංකාවට ඇවිල්ලා ඉක්මනටම රටෙන්ද ඇයි සකස් කරලා දෙන්න බැරි? මම මේ රජින් අහන ප්‍රශ්නේ මේකට උත්තරේ හම්බු වෙයි කියලා විශ්වාස කරනවා. ආරම්භයක් වශයෙන් තියාගමු. අපි දීර්ඝ සාකච්ඡාවකට යන්න උත්සාහ කරමු. බලමු අපි විසඳුමක් එන තෙක් කතා කරන්න උත්සාහ කරමු. දැන් ඇත්තටම මට ලොකු ලැජ්ජාවක් තියෙනවා. ඒ ලැජ්ජාව තියෙනම් කිසිවක් නිසා නෙමෙයි. ඔබ ඇතුළු ඔය කණ්ඩායම උපයන ඩොලර් වලින් අපි යැපිලා අපි ජීවත් වෙලා අපේ රටේ විදේශ සංචිත හදාගෙන අපි බොහොම ගරුම්භීරව ජීවත් වෙලා නමුත් අද ඔබ ඇතුළු කණ්ඩායම විඳින දුක දිහා බලනකොට ෂාන් අපිට ඇත්තටම ලැජ්ජ හිතෙනවා. ඔය ඩොලර් වලින් අපි ජීවත් වුණේ ඔච්චර දුක් විඳලා තානාපති කාර්යාලයේ තානාපතිවරු ඇතුළු නිලධාරීන් බුදියගෙන ඉන්නකොට සුරසප විඳිනකොට කියන කතාව. මොකද ඔය ප්‍රශ්න පත්‍රයේ දශක ගණනාවක් අපි කතා කරන ඇමතිවරු ගිහිල්ලෙනකොට අපි හිතුව ඇත්තටම විසඳුමක් අරන් එන්න නැති කියලා. අපි දන්නේ නැහැ නේද? අපි දන්නවා ඉතින් ඇමතිවරු ගිහිල්ලා කරන දේවලුත් අපි දන්නව වට. නමුත් අපි හිතුවේ යම් කිසි ප්‍රශ්න වලට විසඳුම් අරන් එනවා මේ විදේශගත ශ්‍රමිකයන්ගේ නෙමෙයි ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට විසඳුම් අරන් එනවා. අපේ මේ මෙහෙ ඉන්න දුක් විඳින ජනතාවගේ ගෘහ සේවිකාවන්ගේ මේ ප්‍රශ්න වලට විසඳුම් නෙමෙයි. එයාලට තියෙන ප්‍රශ්න වලට. හරි හරි හොඳයි බොහොම ස්තුතියි. අපි අවසන් කරමු ඉරාකය, කුවේටය, ලෙබනනය, බහරේනය සහ ඕමාන් කියන රටවල් අපි සම්බන්ධ කරගත්තේ. ෂාන්, කමල්, චන්ද්‍රානි, සුරංග, අකලංක ඒ වගේම වසන්ති කියන අයත් එක්ක අපි කතා කළේ. මේක ආරම්භයක් විතරයි. හරි ආරම්භයේ අපි සුභවාදීව බලමු. ලොකු ගමනක් යන්න උත්සාහ කරමු. ඔබේ ප්‍රශ්න වලට උත්තරයක් ලැබෙන තෙක් අපි ඔබ සමග ඉන්න බව කියනවා. හොඳයි බොහොම ස්තුතියි. අයිබුවන්.